අයිබෝන් ඔබෙක්වන්නේ ස්වාධීන රූපණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත කොරෝනා රෝගීන් 175ක් දක්වා ඉහළට 29 දිනක පූර්ණ සුවය ලබයි ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම් හිමි ශ්‍රී ලාංකිකයෙකු මෙල්බර්න් නුවරදී කොරෝනාවෙන් මරුට දින 14ක නිරෝධායනයෙන් පසුවත් තවත් දින 14ක් සොයන් නිරෝධායනයට ලක්වන්නේයි හමුදාපතිගෙන් ඉල්ලීමක් දඹුල්ල ආර්ථිකය දින 3කුත් කැප්පිටිපොළ ආර්ථිකය දින 2කුත් හෙට සිට වසා දැමේ ඇඳිරි නීතිය නිසා මහල් නිවාසවලට සීමා විසිටින්නන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් හමුදාවෙන් පොලිසියෙන් සංගීතය මෙරට කොරෝනා වෛරසය ආසාදිතින්ගේ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට හඳුනාගත් රෝගීන්ගෙන් 3 දෙනෙකුම පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින්. කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා රෝගය සම්බන්ධයෙන් යම් සැකයක් පවතී නම් 13.90 ක්ෂණික දුරකථන අංකයට වහාම දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි එරට පුරවැසි භාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇතැයි අද වාර්තා වුණා. කොරෝනා ආසාදිත පුද්ගලයන් 140 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටින් මරණ 5ක් වාර්තා වුණා. කොරෝනා සම්බන්ධයෙන් සැකසහිත රෝගීන් 259 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. අවසාන වතාවට මියගිය රෝගියා ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබාගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔබට දැනෙනවා ඇති ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සලකලා බලලා රජය විසින් හෙට දිනේ දිස්ත්‍රික්ක ගණනාවක පැය කිහිපයකට ඇඳිරි නීතිය අයින් කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ඔබ මේ රෝගය පැතිරි වලක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. තම නිරෝධායන කටයුතු දින 14ක් නිමාවීම හේතුවෙන් එම නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියා. ඔවුන්ට තව දුරටත් දැනුම් දුන්නේ තව දින 14ක් ඔවුන් තම නිවෙස්වල ස්වල් නිරෝධායනයක ලක්වෙන්න කියලා. මේ තාමත්ම වැදගත් වෙනවා, විශේෂයෙන්ම ඊයේ දිනේ මෙසේ නිරෝධායන ලක්වෙච්ච පුද්ගලයෙක් පසුව මෙසේ දින 14ක් නිරෝධායන කටයුතු වල නියැලෙන්න කියලා තියෙද්දී දින 7කටත් අඩු කාලයක් තුලදී ඔහුට ආසාදනය ලක්වලා තිබෙන නැවත වතාවක්. මේක හින්දම තමයි අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු නිම වෙලා ගිය අයලුනුත් ඒ වගේම ස්වල් නිරෝධායනවල හිටපු අයලුන්ගෙමුත් ඉල්ලනවා තව දින 14ක් තව දුරටත් ස්වල් නිරෝධායනයක යෙදෙන්නයි කියලා. බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිව සිටි ගැමිණි කාන්තාවක ඊයේ දිනේදී කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වීමෙන් පසුව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඇය ගැටලුවකින් තොරව දරු ප්‍රසූතිය සිදු කර ඇති අතර දරුවාට වෛරසය ආසාදනය වී ඇද්දැයි තහවුරු කර ගැනීමේ පරීක්ෂණය සිදු කෙරුණා. එම දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ. ස්වයන් නිරෝධායනට ලක්ව සිටින බේරුවල සහ කළුතර ප්‍රදේශයේ පුද්ගලයන්ගේ කේට සාම්පල ලබා ගැනීම පළමු වරට අද සිදු කෙරුණා. කොරෝනා ආසාදනය වූ බවට කොට්ටාව ප්‍රදේශයෙන් හඳුනාගත් පුද්ගලයා ජාතික බෝන් රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඒ සමග ඔහු ඇසුරු කළ මෙන්ම ප්‍රදේශවාසීන්ද නිරෝධායනයට යොමු කෙරුණා. 45 දිනකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට සහ 41 දිනකු නිවෙස්වල සිට ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ 86 දිනකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මාතර අකුරැස්ස කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. ඊයේ දිනේ මතුගම ප්‍රදේශයෙන් හඳුනාගත් පුද්ගලයා සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට එකම බස් රථයේ ඔහු පැමිණ ඇති බව සඳහන්. මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පරීක්ෂණ සඳහා මාතර රෝහල වෙත ඇතුළත් කෙරුණා. එමෙන්ම කොහුගොඩ පහළ මළදුව මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. මහනුවර අකුරණ ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශයක් ලෙසයි පවතින්නේ.
එම ප්‍රදේශයේ ජනතාවට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දුන්නද එය කඩකළ 144 දෙනෙකු පූණාන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවර ගැනුණා. එම පිරිස නොසලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් අද අලුයම ඔවුන් පූණාන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ බවයි යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. රත්මලාන අත්තිඩිය ශ්‍රී ජනමාවතේ පදිංචිව සිටි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් එම කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පසු හෝමාගම රෝහල වෙත මාරු කර තිබෙනවා. එහිදී කළ පරීක්ෂණවලදී එම කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඒ අනුව එම කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වූ 34 දෙනෙකු පූණාන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. වැලිකන්ද රෝහලේ පිහිටුවා ඇති කොරෝනා විශේෂ ඒකකයේ සඳහා ප්‍රතිකාර ඖෂධ සහ ආහාර ලබා දීම සඳහා ප්‍රබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. මාස් ඉන්ටර්නෙට් ආයතනයයි වැලිකන්ද රෝහල සඳහා කඩිනම් අවස්ථාවක් පැවති මෙම රොබෝ යන්ත්‍රය පරිත්‍යාග කළේ. මෙම යන්ත්‍රය භාවිතා කරලා අපිට කොරෝනා පොසිටිව් වෝඩ් එකේ ඒ රෝගීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය වගේම වෛද්‍ය උපදෙස් පත්‍රිකා ප්‍රවාහණය කිරීමට හැකියාව ලැබෙනවා. රිමෝට්ලි මොනිටර් කරන්න පුළුවන් පේෂන්ට් කෙනෙක්ගේ තත්ත්වය. සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට එම අංශයට යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 105ක වගේ වියදමින් ලංකාව නිෂ්පාදනය කරේ. වෙළඳපළ වටිනාකම බැලුවොත් 150ක් විතර වෙනවා. දැඩි අවදානම් තත්ත්වයක පවතින කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවැනි විට රෝගීන් 25 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා බේරුවල දිසාරෝහල අද සිට නම් කර තිබෙනවා. වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් එම රෝහල වෙත ගොස් අදාළ කටයුතු සොයා බැලුවා. මාතලේ සහ දඹුල්ල රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා ඉදි කෙරුණු නව වාට්ටු දෙකක් විවෘත කෙරුණා. මාතලේ රෝහලේ ඉදි කළ වාට්ටු සඳහා රුපියල් 175ක් වැය කර ඇති අතර දඹුල්ල රෝහලේ වාට්ටු සඳහා වැය කර ඇති මුදල රුපියල් 125ක්. මෙම වාට්ටු සංකීර්ණයේ ඉදි කෙරුණේ හිටපු අමාත්‍ය ලක්ෂ්මණ් වසන්ත පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙනුයි. සෞඛ්‍ය නිලධාරීන් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද මෙහිදී පරිත්‍යාග කෙරුණා. මේ අතර කුණ්ඩසාලේ සහ යාපනයේ මධ්‍යස්ථානවල නිරෝධායනීය වූ 282 දෙනෙකු අද දිනේ නිවෙස් බලාපිටත්වගේ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. දඹදිව වන්දනාවේ ගොස් පැමිණි 46 දෙනෙකු පල්ලේකැලේ සමුපකාර නිවාඩු නිකේතනයේදී නිරෝධායනයට ලක් කෙරුණා. නිරෝධායන කටයුතු අවසන් කළ ඔවුන් නිවෙස් බලා අද පිටත්ව ගියා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව සිදු කරන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කොළඹ කුටුව ආශ්‍රිත බැංකු පරිශ්‍ර කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු යොදා තිබෙනවා. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ තවදුරටත් විධිමත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිරෝධායනයට ලක් වෙච්ච රෝගීන් 2 දෙනෙක් විතර නිරෝධායන සහතිකය සමග ඇවිල්ලා රෝගීන් හැටියට වාර්තා වෙලා තියෙනවා. එහෙනම් නිරෝධායන කළ යන අයව පරීක්ෂණයට ලක් කළ යුතුයි කියන ස්ථාවරය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපේ දැනට තියෙන පරීක්ෂණ ධාරිතාව දවසකට 750යි කරන්න පුළුවන්. ඒක 1500ක් දක්වා වැඩි කරමින් ඉන්නවා. හමුදා බුද්ධ්‍යංශ මගින් මේ රෝගීන් 166 දෙනා සමග ගැටුණු 42000ක විතර පිරිසක් රට පුරා අඳුරගෙන දිනවා. හැබැයි අපිට දැන් අලුත් පරීක්ෂණ ක්‍රමවේද දිනන ඉක්මනින් කළ හැකි රැපිඩ් ටෙස්ට් කියලා. ඒ කියන්නේ අර ඉන්න රෝගීන් සියලු දෙනාම අඳුර ගන්න. මොකද රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් ලක්ෂණ රහිතව. ඒක තමයි මේ රෝගී දෙන විශේෂත්වය. අපි කළ යුතුව තියෙන්නේ උපරිම ප්‍රමාණයක් පරීක්ෂණ කිරීම. ලෝපුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 207ක් පුරා පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තාවන ආසාදිතින්ගේ සංඛ්‍යාව 1,200,000 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 66,000 ඉක්මවා ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එය 312,317ක් ලෙසයි වාර්තා වන්නේ. මේ වන විට එරට මරණ සංඛ්‍යාව 8,484ක්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉදිරි සතිය ඇමරිකා ජනතාවට ඉමහත් අසීරුතම සහ ශෝකජනකම කාලයක් වනු ඇති බවයි. මෙම අභියෝගාත්මක කාල සීමාවට මුහුණ දීමට සූදානම් වන ලෙසයි ඔහු සිය ජනතාවට දැනුම් දී ඇත්තේ. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 47,806ක් වාර්තා වනවා. වෛරසය පැතිරීම හා මැඩ පැවතීම ගැටලුවක් වී ඇති අතර නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එරට රජය අනතුරු අඟවා තිබෙනවා. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ දෙවැනි රට යුරෝපා කලාපයට අයත් රටක් වන ස්පාඤ්ඤයි. එරට වසා දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට හැකි වූ බවයි ස්පාඤ්ඤ ග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කරන්නේ.
දෙවන දිනටත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහත වැටී තිබෙනවා. දෛනික මරණවල තරමක අඩුවීමක් අද දිනේදී දක්නට ලැබෙන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. මේ අතර චීනය මියගිය අය සිහිපත් කරමින් පුෂ්ප පහර දැක්වුවා. එම අවස්ථාවේ නගරවල මාර්ග සංඥා රතු බල්බ දල්වා තිබූ බව සඳහන්. වුහාන් නගරයේ ඇතුළු සමස්ත චීනයම කොරෝනා යම් තරමකින් පාලනය කිරීමට සමත්ව සිටිනවා. අප්‍රේල් 6 වන සඳුදා එනම් හෙට සිට 10 වන සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය පෞද්ගලික දෙංශේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. කලින් සතියද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසයි නම් කර තිබුණේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි. සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ලිහිල් කර එදිනම දහවල් 2ට යලි පැන වෙනවා. මෙම දිස්ත්‍රික්වලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා යොදා ඇති ක්‍රමවේද අවබෝධ කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය බලපෑත්වන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා. කවර දිස්ත්‍රික්කයක වද ගොවිතැන් වැඩ සහ කුඩා තේවතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය යුතු ජනතාවට එකී වැඩ කටයුතු කිරීමට අවසර ලැබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගැන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසයි රජය ජනතාවකෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්වල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සැලකෙනවා. කවරෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළු වීම හෝ පිටවීම නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල වැඩිපුර පුද්ගලයන් ප්‍රවාහනය නොකරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. වෙළඳසැල් සහ ඔසුසැල් උදෑසන විවෘත කර නිරෝධායන නීතිවලට ගරු කරමින් පාරිභෝගිකයන්ට සහාය වන ලෙසයි පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. හෙට දිනේදී බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර යාපනය දිස්ත්‍රික්කයේ ඇරෙන්නට අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය පැය 8ක කාලයක් සඳහා ඉවත් වෙනවා. නිවසින් එක් අයෙක් පමණක් පිටතට පැමිණෙන්න, ඒ වගේම යතුරුපැදි ත්‍රිරෝද රථවල වැඩිපුර මගින් යාමක් ලෙස ගමන් කරන්නට එපා. වෙළඳසැල් හිමියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා උදෑසනම වෙළඳසැල් විවෘත කරන්න, ජනතාවට උපරිම සහාය ලබා දෙන්න. ඒ ඇරෙන්නට කිසිම කෙනෙකුට තමුන් පදිංචි ප්‍රදේශයෙන් තවත් ප්‍රදේශයකට යාමට අවසර අනුමැතියක් ලැබෙන්නේ නැහැ. දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද සිට වසා තැබෙනවා. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3ක් වසා තැබීමටයි තීරණය කර තිබෙන්නේ. විශාල වශයෙන් ජනතාව එක්රැස්වීම වැළැක්වීම මෙහි අරමුණයි. එළවලු තොග අලෙවි කිරීම සඳහා ඊයේ පස්වරුවන තෙක් ගොවි ජනතාව එම මධ්‍යස්ථානය තුළ රැඳී සිටිනු දැකගත හැකි වුණා. එමෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් අද අලුයම් කාලය වන තෙක් ආර්ථික මධ්‍යස්ථාන තුළ සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළින් ඇනවුම් ලබාගෙන ඒවා බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය ප්‍රකාශ කළේ. අපි සැලසුම් කරපු විදිහට ඕඩර් ඇවිල්ලා තියෙනවා. හැම ඉල්ලුමකටම අපි සපයන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපට ඕඩර් එක හම්බුනාම අපි ගොවියන්ට ටෙලිෆෝන් කරලා ගොවියන් හරහා තමයි ගෙන්නගන්නේ මෙතන. මෙතන ගෙන්නනවා නම් අපේ ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් වල ඒවා බාලා ගොවියෝ යවලා ඊට පස්සේ අපි විසින් ලොරියෝඩ වාටලා මේ මධ්‍යස්ථානට යවනවා. ඒ අනවශ්‍ය ජනතාවක් එක්කාසු වීම නතර කර ගැනීම සඳහා තමයි මේ උත්සාහය ගන්නේ. මේ අතර උඩරට එළවලු බෙදාහරින ප්‍රධානතම මධ්‍යස්ථානය වන කැපිටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා දිනයන්හිදී වසා තැබෙනවා. එම කාලය තුළ ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණය කිරීමටද නියමිතයි. සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ලබන 8, 9 සහ 10 දිනයන්හිදී යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තිබෙන බව වෙළඳ සංගමය ප්‍රකාශ කළා. තමුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනේ වසා තැබීමට තීරණය කර තිබුණද ජනාධිපති ලේකම් කාර්යාලය කළ දැනුම් දීමකට අනුව හෙට දිනේදී මධ්‍යස්ථානය විවෘතව තැබෙනවා. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. එහෙත් හෙට දිනේදී ගොවින්ගේ සහ පෙනත් සැපියුම්කරුවන්ගේ රථවාහන ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළු කර නොගෙන වෙළඳ සංගමයට අයත් වාහනවලින් තොග ප්‍රවාහනයට කටයුතු යොදා තිබෙනවා.
ලෝක සවාරියක යෙදෙන නෞකාවක සිටින ශ්‍රී ලාංකිකයෙකු තමාව බේරා ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන MSC මැග්නිෆිකා නැමැති මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීම සඳහා හෙට දිනේදී කොළඹ වරායට සෙන්දු වීමට නියමිත බවයි අනුර හේරත් නැමැති ශ්‍රී ලාංකිකයා පවසන්නේ. මෙම නැව ඉතාලියට යාමට පෙර හෙට දිනේදී කොළඹ වරායට පැමිණි විට තමන්ව බේරා ගන්නා ලෙස මෙම තරුණයා සමාජ මාධ්‍ය හරහා ඉල්ලා තිබෙනවා. මෙහි සැපයුම ලබා ගැනීම සඳහා අප්‍රේල් මස 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 3ක කාලයක් සඳහා. ඉතින් එහෙදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරොත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. මම ඉතා කාරුණික වෙලා සිටිනවා හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාව වරායේ තුලින් මාව ලබා ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරු අත්තරංගොඩ ගැනුණා. ඒ රඹුක්කන හීනාබෝ ප්‍රදේශයේ ඇලක සැඟ වී සිටියදී. රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිදත් සංජීව බණ්ඩාර මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූයේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී. ඊයේ පස්වරු 3ට පමණ ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දුන්නේ කොරෝනා වෛරසයේ මැඩලීමේ රාජකාරීවල නිරතව සිටියදී. ඒ මහතා මේ වන විට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබනවා. රඹුක්කන කඩිගමුව ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පවුලක් සහ අවට පවුල් සඳහා පානීය ජලය සැපීමේ කටයුත්තක් වෙනුවෙන් ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඔහුට තියුණු ආයුධකින් පහර දී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි අයෙක්. නිරෝධායනයට ලක් වෙන ගෙදරට සහ එළාවට තියෙන සියලු ගෙවල් වලට ජලය ගන්න බේසන් බැරල් අරගෙන එන්න කියලා මම ගෙවල් වලට පණිවිඩය දෙද්දි ඒක ගෙදරක බැරල්යක් අරන් එන්න කියලා මම ඒ මල්ලියට කිව්වා. ඊට පස්සේ මම කිව්වා මල්ලී මේ බැරල් එකේ වතුර නැහනේ කියලා අපි පුරා ගමු කියලා. නෑ ඔයාට ඕනේ නෑ ඒක කියලා මගේ ඇඟට බැනගෙන ආවා. රාජකාරියට බාධාක් වෙන ආකාරයෙන් බැනගෙන ආපෙන්න මම පොලිසියට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මේ මොනුසයා බැරල් එකක් පෙරලා ගිහිල්ලා ගෙට ගිහිල්ලා පීජක් අරන් ආවා. පළවෙනි පාර අයින්කොට මම පස්සට පැනලා අතේදී බෙල්මට් එකෙන් ගැහුවා. දෙවෙනි පාර අයින්කොට මම අතට පයින් ගැහුවා. එතකොට පළවෙනි පීපාරම මගේ කකුලට වැදුනා. කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටි සැකකරු සොයා ඊයේ පස්වරුවේ සිටම මෙහෙයුම් දියත් කෙරුණා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඊට එක්ව සිටියා. අද දහවල් සැකකරු අත්අඩංගුවට ගත්තද ඔහු යලි පලා ගොස් තිබෙනවා. අනතුරුව හීනාබෝව ප්‍රදේශයේ ඇලක සැඟවී සිටියේදී සැකකරු යලි අත්අඩංගුවට ගැනුණේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකවම අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ නිලධාරීන්ට සහ පොලිසියටත් තම ගෞරවනීය ස්තුතිය පුද කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සිද්ධිය සැලවූ මොහොතේදීම අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් සිදත් බණ්ඩාර මහතා අමතා ඔහුගේ සුවදුක් විමසා බලා තිබෙනවා. වැඩිහිටි ආබාධිත හා වකුගඩු රෝගී දීමනා සහ ගොවිහා දිහවර විශ්‍රාම වැටුප් හෙට දිනේදී සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කරන බව රජය පවසනවා. මෙම සියලු දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රතිලාභින්ගේ නිවසටම ගොස් ගෙවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ. කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් ලෙසයි රජය විසින් වැඩිහිටි ආබාධිත හා වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇත්තේ. දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛනවල සිටින සියලු දෙනා සඳහා හෙට දිනේදී රුපියල් 5000 බැගින් ආබාධිත දීමනාව නිවසටම ගොස් ගෙවීමට නියමිතයි. දැනට වකුගඩු දීමනාව ලබන සහ පොරොත්තු ලේඛනවල සිටින සියලු වකුගඩු රෝගීන් සඳහාද රුපියල් 5000 දීමනාව නිවසටම ගොස් ලබා දීමට රජය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අප්‍රේල් මාසයේ සඳහා රුපියල් 2000ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියලුම වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් සඳහා තවත් රුපියල් 3000ක අමතර මුදලක් හෙට දිනේදී ලබා දීමට නියමිතයි. එම පුද්ගලයන් සඳහාද රුපියල් 5000ක සම්පූර්ණ දීමනාවක් අප්‍රේල් මාසයේ සඳහා ලැබෙනු ඇති. පොරොත්තු ලේඛනවල සිටින වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සඳහාද වැඩිහිටි දීමනාව වන රුපියල් 5000ක දීමනාව හෙට දිනේදී ගෙවීමට නියමිතයි. මෙම සියලු දීමනා හෙට දිනය තුලදී ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ. සමෘද්ධි දීමනා සහ අනිකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 7 අඟහරුවාදා සිට ගෙවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය අවධාරණය කරනවා. ඇඳිරි නීතියත් සමග මහල් නිවාසවලට සීමා වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා සංගීතමය වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.
හැව්ලොක් නිවාස සංකීර්ණයේ නිවසියන්ගේ රසවින්දනයේ උදෙසා මෙම සංගීතමය වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන්. බහතේ සන්තුෂ් සංගීතවේදීන් සමග උමාරි අසිංහවංශ මේ සඳහා දායක වුණා. ශ්‍රී ලංකා යුද හමුදා තොරවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිරිද්ම සංගීත කණ්ඩායමද මෙම සත්කාරයට දායක වුණා. නරහින් පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණයේ වෙසෙන නිවැසියන්ගේ මානසික සුවය පතා සංගීත වැඩසටහනක් පැවැත්වීමට නාවික හමුදාව දෙක් වුණා. නාවික හමුදා තෝරවාදන කණ්ඩායම සමග නිවාසවල සිටම නිවැසියන් විනෝද වන ආකාරය දැකගත හැකි වුණා. ඇදිර නීතිය හේතුවෙන් නිවාසවලට කොටු වී සිටින ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ නිවැසියන් වෙනුවෙන් නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම සංගීතමය වැඩසටහනක් පැවැත්වූයේ මෙලෙසින්. අතර ඇඳිරි නීති සමයේ මහල් නිවාසවල පදිංචිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරීම සිදු කෙරුණේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සම්බන්ධීකරණයෙන්. පොලිස් තූර්යවාදක කණ්ඩායමද ඊට සමගාමීව සංගීත වැඩසටහන් ක්‍රියාත්මක කළා. රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් ගෙවතු දසලක්ෂයක් වගා කරන සෞභාග්‍යා ගෙවත්ත දීපව්‍යාප්ත වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. ලොවපුරා ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය හමුවේ අඛණ්ඩව රටේ ජනතාවට ආහාර සැපීම අරමුණු කරගනිමින් රජය මෙම වැඩපිළිවෙල ආරම්භ කළා. ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවද ගෙවතු වගා කටයුතුවල නිරත වෙනවා. ඔවුන්ට අවශ්‍ය බීජ හා පැළ ලබා දීම ඉදිරිපත් පිළ ගොවිපලේදී සිදු කෙරුණා. රජයේ ඉල්ලීම පරිදි ගෙවතු වගාවට සූදානම් බවයි මෙම පිරිස ප්‍රකාශ කළේ. වතුකරේ ජනතාවට ඇට වර්ග බෙදා දීමද අද සිදු කෙරුණා. ඒ යටතේ හැටන් ප්‍රදේශීය බෙදා දීම් කටයුතු සිදු කෙරුණේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවි ජන සේවා නිලධාරීන් විසින්. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශීය ජනතාවද ගෙවතු වගාවට යොමුව තිබෙනවා. එම වගා කටයුතු සාර්ථකව සිදු කරන ආකාරය අපිට දැකගත හැකි වුණා. රටේ ව්‍යසන අවස්ථාවක් පවතිද්දී පාර්ලිමේන්තුව කැඳවා මුදල් වැය කිරීමේ අවශ්‍යතාවක් නැති බව මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන් පවසනවා. ඒ සඳහා වැය වෙන මුදල් කොරෝනා මර්ධන වැඩපිළිවෙලට යෙදවීම කාලෝචිත බවයි ආගමික නියෝජිතයින් පෙන්වා දෙන්නේ. මහජනතාවට පාර්ලිමේන්තුව රැස්කිරීමවත් මැතිවරණයවත් පළාත් සභාවවත් නෙවෙයි මේ අවස්ථාවේ වමනා වී තිබෙන්නේ. මේ රජය ගෙන යන වැඩපිළිවෙලට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගිත්වය ලබා දීම තමයි මහජනතාව විශේෂයෙන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ. දූවිල්ලෙන් සෑදූ ඔබ දූවිල්ලටම යනවා කියලා අපි බොහෝ විට මෙනෙහි කරනවා. ලෝකයේ ඉතාමත්ම දියුණුයි කියන රටවල රෝගී වුණ බොහෝ ජනතාව තමන්ගේ රජයන් පිටිපස්සේ යනවා මේ කාලේ තමන්ට බෙහෙත් දෙන්නේ කියලා. ලංකාවේ රෝගීන්ව හොය හොය රටේම සිටින මිනිස්සු ඒ අය පිටිපස්සේ දුවනවා. ඒක නිසා ඉතාමත්ම පැහැදිලි මේ සංකීර්ණ වූ ප්‍රශ්නයට අපි එකමුතුව කිසිම බෙහෙදයකින් තොරව මුහුණ දිය යුතු බව පාර්ලිමේන්තුව පවත්වන්න ඕනේ කියන එක මං හිතන්නේ දෙමළ සංවිධානයේ සුමෙන්දර මන්ත්‍රීතුමා කියනවා. පාර්ලිමේන්තුව කැඳවීම නෙමේ දැනට අවශ්‍ය වෙන්නේ. දැනට අවශ්‍ය වෙන්නේ අපේ ජනතාව සුරකීම, අපේ ජනතාව රැක ගැනීම, අප ජනතාව මරණීය මුදා ගැනීම. මෙය තුරන් කිරීමෙන් පසුව පුළුවන් අපිට දේශපාලනය කරන්න.
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රවීණ ගත්කතුවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වූ හේම් කරුණාරත්න මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. කරුණාරත්න මහතා අපටත් අප රජයටත් දැක් වූ සුවිශේෂී සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. ප්‍රවීණ ගත් කතුවරයෙකු වන A.M. කරුණාරත්න මහතා නිදහස් කලා සංධානයේ පැරණිතම සමාජිකයෙකු වනවා. ඒ මහතා රචනා කර ඇති නවකතා අතර කළු ආරච්චිලාගේ කතාව, තන්දලේ දෙන්න දෙපොලේ, වැවුතාවුල්ල, පාරුව පදිනතුරු යන නවකතා විශේෂ වනවා. එමෙන්ම ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළ සහ ටෙලිනාට්‍යයකට පාදක වූ උතුරුකරු සටන ඒ මහතාගේ විශිෂ්ට කෘතියක්. A.M. කරුණාරත්න මහතාගේ වියෝව කලාකරුවෙකු මෙන්ම කලා සන්ධාන සමාජිකයෙකු ලෙස ක්ෂේත්‍රයට දැඩි පාඩුවක් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයෙකු ලෙස මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් A.M. කරුණාරත්න මහතා ඉටු කර තිබෙනවා. වයිම පළාත් ලේකම්වරයා සහ බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කළා. දේහය හෙට දහවල් 12 සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැවෙනවා. අභාප්‍රාප්ත A.M. කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල පොදුසුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk